සුනාමි තත්වයන් සුලබ නොවනද හටගනු ලබන ඇතැම් සුනාමි තත්වයකදී මිනිසා මෙන්ම දෙපළවලටද සිදු කරනු ලබන්නේ අති දැවැන්ත විනාශයක්. 2004 වසරේදී මෙරට ඇතුළු ආසියාවට බලපෑ සුනාමි තත්වයේද ඊට මනා උදාහරණයක් වුණා. සුනාමි තත්වයන් හට ගැනීම බොහෝ විට භූකම්පන මුල් කරගනිමින් සිදුවන අතර උල්කාපාත කඩාවැටීම් සහ න්‍යෂ්ටික අත්දා බැලීම් හේතුවෙන්ද එවන් සුනාමි තත්වයන් හටගත හැකි. කෙසේ වෙතත් සුනාමි තත්වයන් මෙතෙක් සැලකුණේ පාලනය කළ නොහැකි තත්වයක් ලෙසයි. එහෙත් මුහුදේ භූකම්පනයක් හටගත් සැනින් සුනාමි තත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා පිවරගෙන එම සුනාමිතත්වයන් ගොඩබිම වෙත පැමිණීම වැළැක්විය හැකි බවට කාර්ඩිෆ් සරසවියේ ගණිත මහාචාර්ය උස්මා කද්රි නවතම මතයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ මුහුදේ භූකම්පන හට ගැනීමෙන් පසු ගොඩබිම වෙත සුනාමි රළ පහර එල්ලවීමට පැය කිහිපයක් ගත වන බැවින් මෙම ප්‍රතිකර්මයෙන් සුනාමි රළ නැවැත්විය හැකි බවයි. ආචාර්යවරයා එම තාක්ෂණය නම් කර ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලය සහිත මුහුදු රළ බලගැන්වීම හෙවත් ශබ්ද තරංග මුහුදේ ප්‍රතිවිරුද්ධ දෙසින් සුනාමි රළ පහර පැමිණෙන දෙසට යොමු කිරීමක් ලෙසයි. යම් හේකින් කිලෝමීටර 50ක් දුරින් සුනාමි රළ පහරක් පැමිණෙන්නේ නම් ඊට කිලෝමීටර කිහිපයක් ප්‍රතිවිරුද්ධ දෙසින් මෙම ශබ්ද තරංග සාගර ජලයට යොමු කළ හැකි බවයි ආචාර්යවරයා පවසන්නේ. ඒ අනුව ගොඩබිම ආසන්නයට පැමිණීමට පෙරම සුනාමි රළ පහර අක්‍රිය කර එහි උස පාලනය කිරීමට හැකි බවයි එමගින් හඳුන්වා දී ඇත්තේ. ඒ අනුව අඩි 100ක් පමණ උසකින් පැමිණෙන බවට හඳුනා ගන්නා සුනාමි රළ පහරක් ශබ්ද තරංග මගින් අඩි 10ක් දක්වා පමණ පහත හෙළ හැකි බවයි ආචාර්ය උස්මා කද්රි සඳහන් කරන්නේ. මෙම තාක්ෂණය 2004 වසරේදී පැවතිය නම් රටවල් 14ක පුද්ගලයන් 230,000ක් මියගිය සුනාමි ව්‍යසනයේදී 90%ක් පමණ බේරා ගැනීමට හැකියාව තිබූ බවද ආචාර්යවරයා අනාවරණ කර තිබෙනවා.